අයිබෝවන් චුටි දුවේ පුතේ ඔයාලා හැමෝම ආදරෙන් කමී ස්කෝලෙට පිළිගන්නවා ඔන්න අදත් මාත් එක්ක පොඩි ගමනක් යන්න ඕනේ ඉතින් මේක ලොකු ගමනක් නන් නෙවෙයි පොඩක් එන්නකෝ ගේන් පොඩක් එළියට යන්න හැබැයි ඒකත් රෑට අපි දෙන්නත් එක්ක පොඩක් එළියට ගිහිල්ලා රෑ අහස දිහා බලාගෙන ලස්සන රචනාවක් ලියමුද මාත් එක්ක චුටි දුවේ පුතේ ඉතින් ඔයාලා රෑට එළියට බැසම අහස දිහා බලාගෙන ඉන්නකොට මුඛත්තනේ ඔයා දැක්කේ මම නම් දැක්කේ දුවේ පුතේ රන් තැටියක් වගේ පුරහඳ එහෙම නැත්තම් හඳ හාමි මට වෙලාවකට හිතුණා රාත්‍රී අහස හඳ නැත්තම් මොකක් කරන්නද කියලා මොකද ඒ තරම්ම හඳ හාමි රාත්‍රී අහස ලස්සන කරනවා හඳ නැති රැය මොකටද නේද පුතේ එහෙමනම් ඔන්න පළවෙනි වාක්‍යයට රන් තැටියක් වගේ පුරහඳ ගැන ලියන්න තමයි යන්නේ බලන්න පළවෙනි වාක්‍ය ලස්සනයිද කියලා පුරහඳ රන් තැටියක් මෙන් රාත්‍රී අහසේ පායා ඇත මේ තමයි මගේ පළවෙනි වාක්‍ය දැන් බලන්න ගමේ ඉස්කෝලේ ටීචර් දෙවනි වාක්‍යයට මොකක් ගැන ලියයිද කියලා ඔන්න හඳ වගේම අහසට නැතුවම බැරි යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා කවුද දන්නවද තරු අහසේ දිලෙන තරු නැති රැය අපිට හරි පාළුයි අපිට හරියට දැනෙන්නේ යාළුවෝ නැති පාසලක් වගේ එහෙම නැත්නම් පන්ති කාමරයක් වගේ නේද එහෙමනම් අහසට තරු නැතුවම බෑ අහසේ තරු නිසා තමයි රාත්‍රී අහස මෙතරම්ම ලස්සන වෙලා තියෙන්නේ ඔයාලා රාත්‍රී අහසේ තරු දිහා ටිකක් වෙලා බලන් ඉන්නකෝ හරියට මල් විසිරුණක් මෙන් තමයි අහසේ දිලෙන තරු පුතේ පොළවට පෙනෙන්නේ එහෙමනම් අපි දෙවැනි වාක්‍යයට අහසේ මේ මල් විසිරෙනවා වගේ පෙනෙන තරු ගැන ලියමු දිලෙන තරු සමන් මල් විසිරුණක් මෙන් රාත්‍රී ගුවන එළිය කරයි ඉතින් පැටියෝ ඔන්න ගමේ ඉස්කෝලේ ටීචර් රාත්‍රී අහස දිහා එක දිගට බලාගෙන හිටියා මේ බලාගෙන ඉන්නකොට තරු හරි ලස්සනට එළිය විහිදවනවා විහිදවනවා විතරක් නෙමේ එක තැනක සිට තව තැනකට ගමන් කරනවත් දැක්කා බලන්න රාත්‍රී අහසේ තරු ගොඩයිනේ මේ තරු ගොඩම එක තැනක සිට තව තැනකට ගමන් කරනකොට කොච්චර ලස්සනයිද මට නම් පුතේ මේ දර්ශනය හරිම ලස්සනට තමයි පොළවට පෙනුනේ ඔන්න මම තුන්වෙනි වාක්‍යයට මේ අදහස ගොඩනගන්න තමයි යන්නේ රාත්‍රී අහස ලස්සන කරන තරු එළිය විහිදුවමින් ගමන් කරයි මේ තමයි අපේ තුන්වෙනි වාක්‍ය චූටි පැටියෝ ඔන්න මම ප්‍රශ්නයක් අහනවා මට උත්තර ඕනේ ඔයාලා රාත්‍රී අහස දිහා බලන් ඉන්නකොට තරු රටා දැකලා තියෙනවද උදාහරණ විදියට මහා වලසා කුඩා වලසා දඩයක්කාරයා එතකොට ගෝනුස්සා මේ වගේ තරු රටා මේ වගේ තරු රටා රාශියක් දුවේ පුතේ අපිට රාත්‍රී අහසේ දැක ගන්න පුළුවන් චූටි පැටියෝ මේ බලන්නකෝ දැන් ඔයාලට මේ පෙනෙන්නේ ගමේ ඉස්කෝලේ ටීචර් රාත්‍රී අහසේ දැකපු තරු රටා කීපයක් ඉතින් පුතේ අපි මේ ලස්සන අදහස මේ විදියට වැකියක් විදියට ලියමු අහස ලස්සන කරන විවිධ තරු රටා රාත්‍රී අහසේ දැකගත හැකිය දැන් මගේ දුවේ පුතේ ඔයාලා දන්නව නේද උදේ අහසේ වලාකුළු දවල් අහසේ වලාකුළු හරිම ආලෝකමත් හැබැයි රාත්‍රී අහසේ වලාකුළු ආලෝකමත් වලාකුළුද තියෙන්නේ නෑ නේද රාත්‍රී අහසේ වලාකුළු අඳුරු පැහැයක් තමයි ගන්නෙ ඉතින් මේ වලාකුළු එහාට මෙහාට පාවෙමින් රාත්‍රී අහස තවත් ලස්සන කරනවා ඉතින් පුතේ මේ හා මෙහා පාවෙන අඳුරු වලාකුළු ගැන වාක්‍ය රචනයේ ලිව්වේ නැත්තම් ඒක හරි අඩුවක්නේ. ඉතින් අපි අන්තිම වාක්‍ය එහෙම නැත්තම් පස්වෙනි වාක්‍යයට මේ අදහස ගොඩනගමු. බලන්න මේ වාක්‍ය ලස්සනයිද කියලා.
එහා මෙහා පාවෙන අඳුරු වලාකුළු රාත්‍රී අහස සුන්දර කරයි මේ තමයි අපේ වාක්‍ය රචනයේ අන්තිම වාක්‍ය දැන් මගේ දූල පුතාලට මේ පෙනෙන්නේ රාත්‍රී අහස ගැන ලියපු සම්පූර්ණ වාක්‍ය රචනය මෙතන වැකි පහක් තියෙනවා ඉතින් මගේ දුවේ පුතේ මම කියලා දීපු විදියට දූල පුතාලට පුළුවන් මීටත් වඩා නිර්මාණාත්මක වැකි පහක් මේ මාතෘකාව යටතේ ලියන්න. එහෙමනම් දුවේ පුතේ මේ වගේම ලස්සන පානමකින් නැවත ගමී ඉස්කෝලේ ටීචර් ඔයාලගේ ගෙදරට එනකල් අමතක නොකර ගමී ඉස්කෝලේ channel එක subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කිරීමෙන් මේ වගේ පාඩම් ලද සැනින් නැරඹීමටත් දූල පුතාලට පුළුවන්. එහෙමනම් ගමී ඉස්කෝලේ ටීචර් දැනට ඔයාලගේ ගෙදරින් යනවා. ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.